යුක්්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ හිටපු ඉහළම ජාතික ආරක්ෂක නිලධාරීන් ප්‍රමුඛ රුසියානුවන් සමග පැවැත් වූ රහස් රැසීම් බයිඩන් පරිපාලනයේ අනුමත නොකළ බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසුවා. යුක්්‍රේන නිලධාරීන් සම්බන්ධ කර නොගෙන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් කළ හැකි සාකච්ඡා නොකිරීමේ ප්‍රතිපත්තිය ගැන සඳහන් කරමින් වාර්තාකරුවන්ට මෙසේ පැවසුවා. බයිඩන් පරිපාලනයේ එම සාකච්ඡා අනුමත කළේ නැත. අපි නැවත නැවතත් පවසා ඇති පරිදි යුක්්‍රේනයේ නොමැතිව යුක්්‍රේනය ගැන කිසිවක් සාකච්ඡා කිරීමේ සූදානමක් නොමැති බව පැවසුවා. යුක්්‍රේන නිලධාරීන්ට කාලයේ සුදුසියයි සිතන විට ශක්තිමත් ස්ථානයක සිට සාකච්ඡා කළ හැකි පරිදි එක්සත් ජනපදයේ විසින් යුක්්‍රේනය වෙත ආයුධ සැපීම දිගටම සිදු කරනු ඇති බව වැඩිදුරටත් පැවසේ. කෙසේ වෙතත් රුසියානු විදේශ අමාත්‍යවරයා අප්‍රේල් මාසයේදී නිව්යෝක්යේදී පැය කිහිපයක් ඇමරිකා කණ්ඩායමේ සාමාජිකයන් හමු බව ආරංචි මාර්ග පවසයි. මෙම රැසීමට හිටපු රාජ්‍ය ත්‍රාන්තිකයෙකු සහ විදේශ සම්බන්ධතා පිළිබඳ කවුන්සලයේ හිටපු සභාපති රිචඩ් හස් සහ යුරෝපයේ විශේෂඥ චාර්ල්ස් කුප්චන් සහ රුසියාවේ විශේෂඥ තෝමස් ග්‍රැහම් යන අයද සිටි බව පැවසේ. මූලාශ්‍රවලට අනුව මෙම සාකච්ඡා බයිඩන් පරිපාලනයේ අනුදැනුම් මත සිදුවී ඇති නමුත් ඔහුගේ මඟ පෙන්වීම මත සිදු නොවු බව පැවසේ. රැස්වීමෙන් පසු දවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සලය දැනුවත් කළ බවද ඔහු පවසා තිබෙනවා. මූලාශ්‍ර දෙකකට අනුව යුක්රේනයේ යුද්ධය සම්බන්ධ සාකච්ඡා සඳහා අවම වශයෙන් එක් හිටපු එක්සත් ජනපද නිලධාරියෙකු රුසියාවට ගොස් තිබෙනවා. මෙම රැස්වීමලට ව්ලැඩිමිර් පුටින්ගේ තීරණ ගන්නන් සමග සමීපව සිටින පුද්ගලයන් සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ.